2024 ට ආපු ගොඩක් දින අතර ප්‍රතිලිපි ස්මාර්ට්ෆෝන් එකක් තමයි මෙන්න මේ Samsung Galaxy A55 5G ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ඩිවයිස් එක මේ කාලේ හැටියට පර්ෆෝමන්ස් පැත්තෙන් ඔයාලට ඇත්තටම හොඳ ඩිවයිස් එකක්ද නැද්ද කියන එක පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට උපරිම කෙටියෙන් තේරෙන විදිහට සහ මිලදී ගැනීමේ soft details ද ඇතුළත්ව ඩිවයිස් එකේ තියෙන ඩිසයින් එක. ඉතින් Samsung Galaxy A35 එක ගැන මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. මේ ඩිවයිස් එක ගැන කතා කරමු අපි. මේ ඩිවයිස් එකේ තියෙන ඔප්ෂන්, ඉතින් ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිසයින් එක. ඩිසයින් පැත්තෙන් බැලුවොත් ඔයා දන්නවා කෙලින්ම Samsung ලගේ A series එකේ ගොඩක්ම S series එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන කැමරා සෙටප් එකක් තමයි මේ ඩිවයිස් එකට වාට බලා ගන්න හම්බ වෙන්නේ. M series එකෙත් එහෙම තමයි. ඒත් එක්කම ෆ්ලෑෂ් ලයිට් එක. එතකොට බිල්ඩ් අප් එක සහ ප්‍රොටෙක්ෂන් සහ ස්මාර්ට්ෆෝන් එකේ මැටීරියල් එක ගැන සඳහන් කරද්දී මේ ඩිවයිස් එකට කෙලින්ම අපිට ලබා දීලා තියෙන ග්ලාස් බෑක් සයිඩ් එකක්. ග්ලාස් බෑක් සයිඩ් එකක් මෙන්ම ෆ්‍රේම් එක අතින් වාට ඇල්මිනියම් වලින් ලබා දීලා තියෙන ෆ්‍රේම් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. සහ කී පොයින්ට් පැත්තෙන් කතා කරද්දී මේක සාමාන්‍ය අර Samsung A15 එකට සහ A25 එකත් එක්ක බලා ගන්න හම්බ වෙන කී පොයින්ට් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ බටන් ඇන්ඩ් පෝස් පැත්තෙන් අපිට දකුණු පැත්තේ වාට බටන් ඇන්ඩ් පෝස් පැත්තෙන් බලා ගන්න හම්බ වෙන පොඩි බම්ප් ඒරියා එකකින් සමන්විතව. ඉතින් වැඩි වර්ණනා කරන්න දෙයක් නැහැනේ. ඒත් එක්කම පැත් ගතකින් හුරු වට තියෙන ඩිසයින් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ෆ්‍රේම් තිකනස් අගේ පැත්තෙන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ස්මාර්ට්ෆෝන් එක කෙලින්ම ග්ලාස් බෑක් සයිඩ් එකක් සමගම අපිට මේ ඩිවයිස් එකේ Gorilla Glass Victus Plus තියෙන high material එකකින් සාමාන්‍යයෙන් මේක ලැබෙනවා ගොඩක්ම flagship device වල වගේ අපිට මෙන්න මේ high material එක වාට ලබා ගන්න පුළුවන්කම තියෙන option එකක් විදිහට අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට device එකේ තියෙන protection එකත් එක්ක වාට high material එකක් smartphone එකට ලැබෙනවා. එතකොට smartphone එකේ බර සාමාන්‍ය ටිකක් බර වැඩි device එකක් විදිහට gram 213 වගේ බරක් තමයි මේ smartphone එකට ලැබෙන්නේ. ඩිවයිස් එකේ ෆ්‍රේම් තිකනස් අගේ මිලිමීටර්ස් 8.2 වගේ ෆ්‍රේම් තිකනස් අගයක් ඩිවයිස් එකට අන්තර්ගත වෙනවා. ස්මාර්ට්ෆෝන් එකේ තියෙන SIM රේ එක වාට නැනෝ SIM පහසුකම් මෙන්ම eSIM පහසුකම් වගේ දේවල්ද ලබා ගන්න පුළුවන්කම තියෙන dual standby SIM භාවිත කරන්න පුළුවන්. ඒත් එක්කම SD කාඩ් එකක් scan කරගන්න පුළුවන්කම තියෙන විදිහට hybrid dual SIM slot එකක් ස්මාර්ට්ෆෝන් එකට ලැබෙනවා. SD කාඩ් එක 1TB දක්වා වාට extend කිරීමේ පහසුකම ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට speakers stereo sound experience පහසුකම් ස්මාර්ට්ෆෝන් එකෙන් වාට sound experience පැත්තෙන් වාට ලබා ගන්න පුළුවන්කම තියෙන විදිහට IP rating එක සහ cooling system එක පැත්තෙන් වාට IP67 water and dust certification option එක මේ device එකට ලැබෙනවා අපිට water resistant පහසුකම් පැත්තෙන්. එතකොට vapor chamber කියන technical cooling system එක වාතෙන් අපිට මේ device එක advancing cooling system එක වාසියෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය heat එකක් විදිහට smartphone එකෙන් ලැබෙන විදිහට. ඉතින් design එක පැත්තෙන් ඔන්නෝ දිවල් එක තමයි උපරිම කෙටියෙන් කතා කරන්න තියෙන්නේ. ඔයාට ඩිස්ප්ලේ ගැන සඳහන් කරලා සොප් ඩීටේල්ස් වගේ දේවල් කතා කරන්න කොහොමද අපිදී ගන්න කියන එක ගැන. ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක. ඉතින් වාට බැලු බැලමට මේ ඩිවයිස් එකට හම් වෙන්නේ Samsung ලගේ ගොඩක්ම ඩිවයිස් වල තියෙන පංචල් කට් අවුට් එකක් සහිතව එන ෆුල් ලියු වගේ තියෙන ඩිස්ප්ලේ එකක් විදිහට බලා ගන්න හම්බ වෙන අඟල් 6.6 ඉන්ච් සුපර් AMOLED පැනල් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට වාට ලැබෙන්නේ. ඉතින් බැලු බැලමට ඩිස්ප්ලේ එක තියෙනවා වාට 100%ක් හොඳම කන්ඩිෂන්ස් බලා ගන්න හම්බ ඩිස්ප්ලේ එකක් විදිහට මේ ඩිවයිස් එකට රෙකමන්ඩ් කර ගන්න පුළුවන්. හරි, ඉතින් ඒව ගැන කෙටියෙන් කතා කරන්න. ඔයා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ස්මාර්ට්ෆෝන් වල price මෙන්ම specs වගේ දේවල් වලට මේ channel එකකින් ලබා ගන්න හැකියාව තියෙනවා. device එකේ display එකේ ඔයාලට මේ device එකට හම්බ වෙනවා 240 hertz වලින් support කරන screen touch sound rate එක ස්මාර්ට්ෆෝන් එකට ලැබෙනවා. ටච් සම්බුලේට් එක වශයෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ ගේමින් පැත්තට. ඉතින් මේක සාමාන්‍ය 240 hertz වලින් support කරන screen touch සම්බුලේට් එකක් device එකට ලැබෙනවා. ඒත් එක්කම smoothම භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට high refresh rate එකක් විදිහට 120 hertz වලින් ලැබෙන screen panel එකක් තමයි device එකේ refresh rate එක පැත්තෙන් වාට ලැබෙන්නේ. ඒත් එක්කම HDR 10 plus color mode එක ලැබෙන නිසා film එකක් බලද්දී game එකක් ගහද්දී හොඳම detail ලබා ගන්න පුළුවන්කම තියෙන විදිහට සහ හොඳ viewing angle එකක් සහිතව ගන්න පුළුවන්කම තියෙන display quality එකක් device එකට ලැබෙනවා. එතකොට brightness level එක NIS 1000. සාමාන්‍ය NIS 1000 කියන්නේ high brightness quality විදිහට. NIS 1000 වගේ quality එකක් smartphone එකට ලැබෙන නිසා ආවේ උනත් භාවිත කරලාදී content හොඳම detail quality එකක් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට ආවේ උනත් වාට සාපේක්ෂව මේ device එකේ හොඳ brightness quality එකක් තියෙන නිසා හොඳ ඩීටේල් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අවුයි උනත් භාවිත කරලාදී බ්‍රයිට්නස් ක්වොලිටි හොඳම තත්ත්වයක් තියෙන නිසාම ස්ක්‍රීන් ටු බොඩි රේෂිය කම් වෙනවා 185.8 වගේ එන ස්ක්‍රීන් ටු බොඩි රේෂිය එකක් තමයි මේ ඩිවයිස් එකට ලැබෙන්නේ.
පික්සල් රෙසලෂන් හම්බ වෙනවා 1080p වගේ සාමාන්‍ය 1080 2340 කියන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව එන අන්තර්ගත පික්සල් 390 වගේ PPI density ටිකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට ලැබෙන්නේ මේවත් එක්කම ඩිස්ප්ලේ ප්‍රොඩක්ෂන් එක විදියට අපිට හයි මිටීරියල් එකක් විදියට හයි ග්ලාස් මිටීරියල් එකක් විදියට ෆ්ලැක්සිබල් ඩිවයිස් එක වගේ එන කෝරින් ගෝල ග්ලාස් වික්ටස් ප්ලස් කියන හයි ග්ලාස් ප්‍රොටෙක්ෂන් එකක් මේ ඩිවයිස් එකෙන් වාට අන්තර්ගත වෙනවා සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන කලර්ස් පැත්තෙන් කතා කරද්දී ඇත්තටම අපිට 100%ක් හොඳම තත්ත්වයේ කන්ඩිෂන් ගන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ එකක් විදියට මේ ඩිවයිස් එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම ඩිවයිස් එකේ තියෙන කලර් රීප්‍රොඩක්ෂන් පැත්තෙන් වාට 60 මිලියන් වලින් තමයි ස්මාර්ට්ෆෝන් එකට ලැබෙන්නේ ඇත්තටම කියනවා නම් ඩිස්ප්ලේ එකේ තියෙන ක්වොලිටි ශාප්නස් බව ඩීටේල් එක විවිධ ඇන්ගල්ස් වගේ දේවල් වාට හොඳම තත්ත්වයේ කන්ඩිෂන් ගන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ ක්වොලිටියක් මේ ඩිවයිස් එකෙන් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මොකද සුපර් ඇමලඩ් කියද්දී අය වර්ණා කරන්න දෙයක් නැහැ. ඇත්තම කියනවනේ ඩිස්ප්ලේ එකත් එමාට හොඳම තත්ත්වයේ කන්ඩිෂන් ගන්න පුළුවන්කම තියෙන ස්මූත් භාවිතා කරන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ එකක් තමයි මේ ඩිවයිස් එකට ලැබෙන්නේ. නමුත් සොෆ්ට්වෙයාර් පැත්තෙන් පොඩ්ඩක් බලන්න වෙනවා. ස්මාර්ට්ෆෝන් එක කොහොමද මිලදී ගන්න කොහොමද කියන එක ගැන කතා කරලා ඔයාලට කම්පැනි වොරන්ටි සහිත ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් SKN Mobile. ඉතින් කිරිපත් වල SKN Mobile ඉතින් ඔයාලට මේ ඩිවයිස් එක කම්පැනි වොරන්ටි සහිත ස්මාර්ට්ෆෝන් එක ගන්න අවශ්‍ය කට්ටිය අනිවාර්යයෙන්ම කතා කරලා මේ ඩිවයිස් එකේ හරියම ප්‍රයිස් රේන්ජ් එක වගේ දේවල් ඔයාලට පහල කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියෙනවා. ඉතින් මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන් ඩීටේල්ස් නම්බර්ස් වලට ඇඩ් කරලා තියෙන පහල කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියෙන අවශ්‍ය කට්ටිය කතා කරලා එක්ස්චේන්ජ් කරගන්න කොහොමද ඔයාලට අවශ්‍ය ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න කොහොමද කියන එක පිළිබඳව සඳහන් කරගන්න පුළුවන් නිවසම ගෙනවා ගැනීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා කලර්ස් වශයෙන් වාට කලර්ස් ටික මෙතනින් බලා ගන්න හම්බ වෙනවා ඩිවයිස් එකේ RAM එක සහ ROM එක මේ ස්මාර්ට්ෆෝන් එක අපිට කෙලින්ම ලැබෙනවා 6GB සහ 8GB සහ 12GB RAM එකකුත් අපිට ලැබෙනවා කියලා සැම්පල් එක සඳහන් කරනවා ඒත් එකම 128GB සහ 256GB වලින් තමයි ස්මාර්ට්ෆෝන් එකේ ROM capacity එක ලැබෙන්නේ 1TB දක්වා extend කරගන්න පුළුවන්කම තියෙන SD card එක විදියට virtual RAM එකක් ලැබෙනවා 8GB දක්වා extend කරගන්න පුළුවන්කම පහසුකම ලැබෙන විදියට OS එක හම්බ වෙනවා Android 14 version එකේ One UI 6.1 software version එක අවුරුදු 4ක් දක්වා අපිට software update වෙන නිසා මේ device එක වට කාලයක් use කරගන්න පුළුවන්කම තියෙන device එකක් විදියට සලකන්න පුළුවන් ඒත් එක්කම security patch update වට අවුරුදු 5ක් යනකම් අපිට එවනවා කියලා Samsung ලා සඳහන් කරනවා කාලයක් යනකම් ඔයාලට මේ device එක භාවිත කරන්න පුළුවන්කම තියෙන device එකක් විදියට software පැත්තෙන් අපිට හිතන්න පුළුවන්කම තියෙන විදියට device එකේ chipset එක හම්බ වෙන්නේ Samsung ලාගෙම Exynos 1480 4 nanometers වලින් support කරන chipset එක තමයි smartphone එකට ලැබෙන්නේ octa-core වලින් CPU එක Xclipse තියෙන 530 graphic version එක තමයි මේ device එකට new graphic version එක සහ new chipset එකක් විතර හඳුන්වන්න පුළුවන්කම තියෙන විදියට තමයි SoC එක පැත්තෙන් ඔයාලට ලබා ගන්න හම්බ වෙන්නේ මේ device එකේ price range එකත් එක්ක smartphone එකේ තියෙන hardware පැත්තෙන් ඔයාලට 100%ම සංසන්දනය කරද්දී ඇත්තටම කියනවා නම් device එක gaming පැත්තට ගන්න ඉන්න කට්ටියට ඇත්තනම doubt එකක් ඉදිරියට සලකන්න පුළුවන්කම තියෙනවා smartphone එකේ price range එක මෙන්ම chipset එක සාමාන්‍ය gaming පැත්තට smartphone එකක් බලද්දී snapdragon වගේ chipset එකක් යනවා ගොඩාක් දුරට වැදගත් වෙනවා exynos chipset ගොඩක්ම ඇත්තටම gaming වලට performance කරන්නේ අඩු ප්‍රතිශතයකින් ඒ නිසා gaming වලට මේ device එකට 100%ක් confirm කරගන්න හම්බ වෙන්නේ නැහැ නමුත් වට කාලයක් use කරගන්න පුළුවන්කම තියෙන විදිහට සාමාන්‍ය භාවිතයේදී වට හොඳ update මෙන්ම software version පැත්තෙන් වට හොඳම condition ලබා ගන්න පුළුවන්කම තියෙන device එකක් විදිහට මේ device එක වට සලකන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම සාමාන්‍ය මේ device එකේ අන්තුරු ස්කෝර් එක පැත්තෙන් වට 107කට වඩා අධික ස්කෝර් එකක් තමයි smartphone එක ලැබෙන්නේ ඒක නිසා වට ස්මූත් ගතිය පැත්තෙන් ඇත්තටම අපිට අඩුපාඩුවක් දකින්න හම්බ වෙන්නේ නැහැ නමුත් gaming පැත්තෙන් කතා කරද්දී Exynos chipset ඇත්තටම gaming වලට ලොකු performance එකක් දක්වන්නේ නැහැ ඒක නිසා gaming වලට වට මේක 100%ක් ගලපා ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ කියන්නේ gaming වලට ගොඩක්ම set වෙන්නේ නැහැ නමුත් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක කාලයක් භාවිත කරන්න පුළුවන්කම තියෙන ගොඩක්ම වැදගත් වෙනවා ඒත් එක්කම බැටරි පැත්තෙන් එතකොට පර්ෆෝමන්ස් පැත්තෙන් ඒ කියන්නේ මල්ටි චාර්ජින් වගේ භාවිත කරද්දී ලැග් නොවී වාට මේ device එක කාලයක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට තමයි මේ device එකේ chipset එක වාට සාමාන්‍ය විදිහට හඳුන්වා ගන්න පුළුවන්කම තියෙන්නේ gaming වලට නම් 100%ක් මේ device එක ඇත්තටම ගැලපෙන්නේ නැහැ සාමාන්‍ය game භාවිතයේදී අවුලක් වෙන්නේ නැහැ කොහොම device එකේ camera setup එක ඉතින් ප්‍රධාන ලෙන්ස් එක හම්බ වෙනවා මෙගාපික්සල් 50ක ලෙන්ස් එකක්. ඉතින් වාට මේ ලෙන්ස් එකට ඕවාගේ ස්පහසුකම හම්බ වෙනවා. ඒත් එක්කම මෙගාපික්සල් 12 කල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 5ක මැක්‍රෝ ලෙන්ස් එකක්ද ඇතුළත්ව
සැම්සුන්ලා කියන විදිහට නයිට් ෆොටෝ කැපින් වගේ දේවල් වලට මේ ඩිවයිස් එක වාට හොඳම ක්වොලිටියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ෆීචර්ස් පැත්තෙන් කතා කරද්දී මේකට හම්බ වෙනවාට සාමාන්‍ය උපරිම සූම් ක්වොලිටි පැත්තෙන් 10x දක්වා තමයි උපරිම සූම් ක්වොලිටි පැත්තෙන් වාට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ප්‍රයිස් එකත් එක්කත් ඒක පොඩ්ඩක් ඉතල කල්පනා කරන්න වෙනවා. එතකොට මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔටෝ ෆෝකස්, පෝට්‍රේට් එක, නයිට් මූඩ් එක, ප්‍රෝ මෝඩ් එක, AIC ඩිටෙක්ෂන්, කන්ටිනියස් සෙන්සිටිවිටි, පැනරෝමා පහසුකම්, ෆේස් ඩිටෙක්ෂන්, HDR, ISO සෙටින්ග්, සීන් මෝඩ් එක සහ ටච් ෆෝකස් සහ ස්මාර්ට් ෆෝන් එකට ඔප්ටිකල් ඉමේජ් ටින් OIS හම්බ වෙනවා කොහොමද? එතකොට EIS පහසුකම, ඉලෙක්ට්‍රොනික ස්ටේබලයිසර් පහසුකම් වගේ ෆීචර්ස් ද ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන විදිහට Samsung ලගේ ෆිල්ටර්ස් කීපයක් ඇතුළත්ව මේ ඩිවයිස් එකේ වාට 4K වලින් 4K 30fps දක්වා උපරිම වීඩියෝ ක්වොලිටියක් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සහ සෙල්ෆි කැමරාට හම්බ වෙන මෙගාපික්සල් 32ක ලෙන්ස් එකක් මෙන්ම සෙල්ෆි වීඩියෝ පැත්තෙන්ද 4K 30fps දක්වා වීඩියෝ ක්වොලිටියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අද වීඩියෝ ක්වොලිටි පැත්තෙන් හොඳ තත්ත්වයේ ක්ලියර් ක්වොලිටියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ස්මාර්ට් ෆෝන් එකේ තියෙන කැමරාව පැත්තෙන් කෙටියෙන් කතා කරොත් එහෙම. එතකොට ඩිවයිස් එකේ සෙන්සර් මේ ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක්. ඒත් එක්කම ඇක්සෙලෝමීටර් හම්බ වෙනවා, ජයරොස්කෝප් හම්බ වෙනවා, කම්පාස් සහ වර්චුවල් ප්‍රොක්සිමිටි වගේ සෙන්සර්ස් වලින්ද සමන්විතව මොනවා නැත්නම් ඩිවයිස් එකේ බැටරි කැපැසිටි අපිට හොඳ කන්ඩිෂන්ස් ලබා ගන්න පුළුවන්කම තියෙන බැටරියක් විදියට සල ගන්න පුළුවන්. ඉතින් මිලියම්පියර් 5000ක් බැටරි කැපැසිටි එකක් හම්බ වෙනවා. Samsung කියන විදියට සාමාන්‍ය භාවිතයේදී දවස් දෙකකට වඩා ස්මාර්ට් ෆෝන් එක යූස් කර ගන්න පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් ගේම් වගේ ප්ලේ කරද්දී නම් සාමාන්‍ය පැය 5ක් 7ක් වගේ අතර කාලයක් තමයි උක්‍රීව යූස් ටයිම් එක වශයෙන් වාට ලබා ගන්න හැකියාව තියෙන්නේ. එතකොට ෆුල් චාර්ජින් ටයිම් එක සාමාන්‍ය පැයයි විනාඩි 5ක් විතර යනවා ෆුල් චාර්ජින් ටයිම් එක විදියට. සහ ෆාස්ට් චාර්ජින් වගේ වාට 25 වෝල්ට් ෆාස්ට් චාර්ජින් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට වාට ලැබෙන්නේ. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක වාට කොහොමද? අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. device එකේ තියෙන specs අතෙන් වාට යම්තා දුට idea එකක් ගත්තා නම් මේ device එකේ තියෙන performance ඇත්තටම වාට හොඳයිද නැද්ද කියන එක ගැන වාට යම්තා දුට idea එකක් ගන්න පුළුවන්කම තියෙද්ද ඇති. device එක වාට ගන්න අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ comment option එකේ දාලා තියෙනවා. SKN mobile කිරිබත්ගොඩ SKN mobile ලා සම්බන්ධ කර ගන්න පුළුවන් details numbers වලින්. ඉතින් වාට මේ device එක වාට company warranty සහිත smart phone එකක් ගන්න අවශ්‍ය කට්ටිය අනිවාර්යයෙන් කතා කරලා වැඩිදුර විස්තර වශයෙන් වලට මෙයාලගෙන් ලබා ගන්න පුළුවන් details විදියට. ඉතින් අවශ්‍ය කට්ටිය අනිවාර්යයෙන් කතා කරලා smart phone එකකට මිලදී ගැනීම පහසුකම් තියෙනවා. ඉතින් මගේ යාළුවෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වගේම තවත්ම super phone review කියන දේ කොරපසනෙන් දීපිටයි පරිස්සමෙන්ම ඉන්න.